බුද්ධ කාලයේ තව දෙයක් වුණා. මං කියන සරණ පිහිටන එකේ වටිනාකම, එක තරුණ බිරිඳකුයි ස්වාමියෙකුයි හිටියා. මේ තරුණ ස්වාමියාට ධර්මයේ හැසිරෙන්න ආසාවක් ඇති වුණා. බිරිඳට කිව්වා, දැන් ඉතින් ඔහෙට ඇහැකිනුවේ ගෙදරට වෙලා මේ වැඩපල කරගෙන ඉන්න, මං ගිහින් මහණදම් පුරන්නම් කිව්වා. බිරිඳ කිව්වා, හොඳයි ඉතින් ඔහෙගේ කැමැත්තක් කරගන්න කිව්වා. එතකොට ගියා. ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ මේ බිරිඳට ඉන්නව හොර සැමියෙක්. දැන් ඔන්න හොර සැමියන් ටික සතුටින් කල් ගෙව්වා. ඔන්න බිරිඳට ආරංචියක් වුණා පැවිදි වෙච්ච ස්වාමියා, ඒ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතේ චාරිකාවේ වැඩම කරලා හිට ආයේ ගමට වැඩියා ආන් කැලෑවේ ඉන්නවා කියලා. බිරිඳට මතක් වුණ, හපොයි හපොයි මේ කාසියුරු ඇරලා එවිවද්ද? ඔවුන් බිරිඳට මතක් වුණා, සිවුරු ඇරලා ආවොත් හරි වැඩේ, මට මේ සැනසිල්ල නැහැ කියලා අර හොර සැමියාට කිව්වා. උඹ හැ පුළුවන් නම් වැඩක් කරපන්. මොකද්ද කියලා ඇහුවා. ආන් ඇවිල්ලා ඉන්නවලු ආසවල, ආන් අර මේ වන මණ්ඩි ආන් අසන කුටියක් හදාන ඉන්නවලු දවස් කීපයක්. මොකද්ද කරන්න ඕනේ? ගිහින් මරාපන් කිව්වා. දැන් කවුද ඕඩරේ දුන්නේ? බිරිඳමයි. හොරු ගියා ලයිවා උඹ අසවල් කෙනාද කියලා අර භික්ෂුන් වහන්සේගෙන්. ඔව් මං එයා තමයි කිව්වා. ආපි ආවි උඹ මරන්නට කිව්වා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කිව්වා, අනේ මට දවසකට ඉඩ දීපන් කිව්වා. බෑ ඉඩ දෙන්න බෑ කිව්වා. උඹ රැට පණී කිව්වා. අනේ මං පයින්නේ නැහැ, මට ඉඩ දීපන් කිව්වා. ඉඩ දෙන්නේ දැන් මරන්නමයි හදන්නේ. ඊට පස්සේ භික්ෂුව කිව්වා, නැහැ උඹලට සාක්කියක් ඕනේද කියලා. ඔව් මට සාක්කියක් දීපන් කිව්වා. ගණින් ওই ගල්ගෙඩිය කිව්වා. ගත්තා. ඒ භික්ෂුන් වහන්සේ බිම වාඩි වෙලා කකුල් දෙක දිගාර ගත්තා. ගල උස්සලා ධනිස් දෙකට ආතර ගත්තා. ධනිස් දෙක කැඩුනා. මේ සාක්කිය ඇද්ද කියලා ඇහුවා. ආ ඇද්ද කිව්වා. බුදුරජාණන් වහන්සේට දිවි පිදූ ශ්‍රාවකයෝ, තිසරණයට දිවි පිදූ ශ්‍රාවකයෝ බිරිඳ ගැන හිතුවේ නෑ, අනේ මගේ බිරිඳ ඇයි මට මෙහෙම කරන්නේ කියලා. බයාදු වෙලා කඳුළු වගුරුවාගෙන ආයේ භූතයෙක් වෙලා බිරිඳ ගාවට යන අදහස තිබුණේ බයාදු වෙලා මෙච්චර මං ආදරයෙන් උන්නේ කී මට මෙහෙම කරනවාද කියලා. ලාමක වෙලා උන්නේ, හිවනැල්ලක්වත් ඇටුන්නේ. ආවම හිටින් කිව්වා. හොරු ටික පැත්තක වාඩි වෙලා වුණා. මියා අතන ඔහොම වාඩි වෙලා ඉන්නවා. ඉඳලා තෙරුවනට දිවි පුදෝ ජීවිතේ ධර්මිකරා ගියේ හිනහිහිනෙහි නෙමෙයි, මේ කරදර බාධක මැද්දෙමයි. හැබැයි ධර්මෙන් දීපු විමුක්තිය නම් වචනින් කියන්ට බැරි අමා නිවන නොවේ. ධර්මෙන් දීපු විමුක්තිය නම් අමා මහ නිවන් සුවයයි. එතකොට අර භික්ෂුන් වහන්සේ ධනිස් දෙක තලා ගත්තා. බුදුරජාණන් වහන්සේට දිවි පිදුවා. නැති කරන්නේ මොකද්ද මේ? අනේ මගේ රාග නිසාමයි මම මේ බිරිඳකට ඇලී හිටියේ. අනේ මම ද්වේෂණං ඇති කරගන්න දෙන්නේ මගේ හිතේ. මම මුලා වෙච්ච නිසායි මම මේ ඔක්කොම වුණේ කියලා. රාග ද්වේෂ මෝහ නැති කිරීම පිණිසම ඒ ධර්මයෙන්ම ප්‍රගුණ කළා. ඒ ධර්මයෙන්ම ඇසිරුණා. පලිගන්ට ගියේ නැහැ. ඒ ධර්මයෙන්ම ඇසිරුණා. ඒ ධර්මයේ හැසිරිලා උදේ වෙද්දී අනේ පිරිනුවන් පානවා. ආය උපතක් නොතබා පහනක් නිවුනා වගේ පිරිනුවන් පානවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ
මොන තරම් ශ්‍රේෂ්ඨයිද